දැනුමට යමක් එකතු කරගන්න දැනුම පීඩියා එක්ක එකතු වෙන්න. රාත්‍රී කාලයේදී සැරිසරන දවාලට නිින්දට යන නිසාචර සීරපායි සත්වයෙක් තමයි වවුලා කියන්නේ. ලෝකේ පුරා වවුලන් විශේෂ 1400ක් විතර හොයාගෙන තියෙනවා. ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ මේ නිසාචර සීරපායි සත්වයාගේ පුදුම හිතෙන දේවල් ටික. වවුලෙට සාමාන්‍යයෙන් කොච්චර වේගයෙන් පියාඹන්න පුළුවන්ද? පරීක්ෂකයන් හොයාගෙන තියෙන විදිහට නම් වවුලට උපරිම වේගය පැයට කිලෝමීටර් 161ක් විතර වෙනවා. ඒ කියන්නේ චීටාගේ වේගය වෙන පැයට කිලෝමීටර් 120ට වඩා වැඩි. වවුලන්ගේ ආයු කාලය අවුරුදු 30ක් විතර වෙනවා. ගොඩක් වෙලාවට මෙයාලගේ ආහාර වෙන්නේ ඉගිලෙන කුඩා කෘමීන්. නමුත් සමහර වවුලෝ ඉන්නා පළතුරු ආහාරයට ගන්න. එයාලව ෆෘගිවෝස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ පළ භක්ෂකයෝ. තවත් සමහර වවුලෝ ඉන්නවා විෂ සහිත ගෝනුස්සන්න ආහාරයට ගන්න. එහෙම ආහාරයට ගත්ත කියලා එයාලට මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ විෂ ඔරොත්තු දෙනවා. තවත් සමහර වවුලෝ ඉන්නවා වැම්පයර් බැට්ස්ලා කියලා. ඒගොල්ලෝ කරන්නේ සතුන්ගේ ලේ උරා බොන එක. කෘමීන් ආහාරයට ගන්න වවුලු පැයකට කෘමියෝ 600ක් විතර ආහාරයට ගන්නවා. ලෝකේ ඉන්න ලොකුම වවුලන් විශේෂය තමයි ෆ්ලයින් ෆොක්ස් කියන්නේ. එයාලා තටු විහිදුවාම අඩි 6ක් විතර වෙනවා. ලෝකේ කුඩාම වවුල් විශේෂය තමයි බම්බල් බී බැට් කියන්නේ. තායිලන්තයෙන් හොයාගන්න පුළුවන් මෙයාලා සෙන්ටිමීටර් 2ක් සෙන්ටිමීටර් 3ක් අතරේ පුංචි ප්‍රමාණයේ ශරීරවලින් යුක්ත වෙනවා. වවුලන්ගේ ඉගිලීම ගැන කියනවා නම් අනෙක් අහසේ පියාසරණ කරන පක්ෂීන්ට වඩා අමුතු ක්‍රමවේදයක් තමයි මෙයාලට තියෙන්නේ. මෙයාලගේ කටින් හෝ නහයෙන් ඉහළ සංඛ්‍යාත ශබ්ද තරංගයක් නිකුත් කරනවා. ඒ තරංගය කොහේ හරි වස්තුවක වැදිලා නැවත පරාවර්තනය වෙලා එයාලගේ ගාවට එනවා. ඒ ආවහම මෙයාලා ඒක තේරුම් ගන්නවා. ඒ වස්තුවේ ප්‍රමාණය, වස්තුවේ හැඩය සහ වස්තුවේ ස්වරූපය පවා මේ අයට තීරණය කිරීමේ හැකියාව තියෙනවා. එමගින් මෙයාලට රාත්‍රී කාලයේදී බාධක පහසුවෙන් මගහරිමින් පියාසර කිරීමේ හැකියාව ලැබෙනවා. මේ ක්‍රමවේදයට අමුතු නමක් කියනවා. ඒ නම තමයි ඉකෝ ලොකේෂන්. ලෝකේ විශාලතම වවුල් කොලනිය පිහිටන්නේ ටෙක්සාස්වල. බේකන් බැට් කේව් වල තමයි මේක පිහිටලා තියෙන්නේ. මේකෙදි වාර්ෂිකව වවුලන් මිලියන ගණනාවක් මෙහෙට පැමිණෙනවා. හරි එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් මෙවැනි මූ වීඩියෝවකින් නැවත හමු වෙමු.